රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ඔබ වෙත අපගෙන එන්නේ උදෑසන ප්‍රවෘත්ති සමගින් මම උදේෂානීටම ගෙදර ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල ඇමරිකානු බැංකුත් කොට උඩ මූඩිස් ඇමරිකාව පහත දමයි ණය හිමියන්ට ජනපති රනිල්ගෙන් ලිපියක් දේශපාලන ගොඩනැගිල්ල ඉදිකර තිබෙන්නේ දූෂණ නම් අත්තිවාරම මතයි රට කොල්ල කණු ලැබුවේ සහ කොල්ල කණු ලබන්නේ හුදෙක් ආණ්ඩු බලයේ ඇති අයම පමණක් නොවන බව අද තෙලිවැකියෙන් ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත පසුගිය දිනවල රුපියල ශක්තිමත් වෙමින් ඩොලරේ අගය ක්‍රමෙන් පහත වැටීමක් දක්නට ලැබුණා මේ පිළිබඳව බොහෝ දෙනා විවිධ ප්‍රකාශයන් නිකුත් කළා කෙසේ වෙතත් යලිත් ඩොලරේ ශක්තිමත් වෙමින් රුපියල පහත වැටීමක් දක්නට ලැබෙනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට ණය හිමියන් වෙත ලිපියක් යොමු කරමින් විනිවිද භාවය පිළිබඳව අවධාරණය කළා මේ අතර ලොව ප්‍රබලතම ඇමරිකාවේ බැංකු පද්ධතියද කඩා වැටීමේ අවධානමක් පවතින බවට මේ වන විට විශේෂඥයින් අනතුරු හඟවනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය මුදලක් ඉල්ලුම් කළා. පසුගිය වසරේ සැප්තැම්බර් මුල් භාගයේදී ඒ වෙනුවෙන් වූ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවලට එළඹුණා. මෙම ණය මුදල වෙනුවෙන් වූ ගිවිසුම් වලට මේ මාස 20 වනදා අත්සන් තැබීමට නියමිතයි. අදාළ ගිවිසුමට එළඹීමේ අනතුරුව වසර 4ක් තුලදී 8 වතාවකදී ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිමලපිටිය පසුගියදා ප්‍රකාශ කර සිටියේ මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වයක ණය හිමියන් වෙත සහ පැරිස් සමාජයේ ණය හිමියන් වෙත ලිපියක් යොමු කර තිබෙනවා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන වැඩසටහන සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස අදාළ ලිපිය යොමු කරමින් ජනාධිපතිවරයා මෙරට ණය හිමි පාර්ශ්ව වෙතින් ඉල්ලා තිබෙනවා ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙත නිල වශයෙන් ඉදිරිපත් කරපු විවෘත ලිපියක් තමයි එතෙන්දී අපි විශේෂයෙන්ම කියන්න සාකච්ඡා වැදගත්ම කාරණාව තමයි මේ සියලුම ණය හිමියන්ට අපි මේ ප්‍රතිවගත කිරීම කාරණාවලදී තාමත්ම සාධාරණව එහෙමත් නැත්නම් සියලු දෙනා සමග සමානව කටයුතු කිරීම කිසිදු පාර්ශ්වයකට විශේෂ වාසි සැලසීමේ එකඟතාව ගිවිසුම් වලට අපි යන්නේ නැතුව හැම කෙනෙක් සමගම සාධාරණ එකඟතාවයන් වලට හැම කෙනෙකුට පොදු ඔය කටයුතු කරන්න අපි රටක් හැටියට සූදානම් කියන නිල පණිවිඩය තමයි ලිපිය තුළින් ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට අපේ ණය හිමියන් වෙත ලබා දුන්නේ මේ අතර ඇමරිකානු බැංකු පද්ධතිය කඩා වැටීමේ දැඩි අවධානමකට ලක්ව තිබෙනවා මේ වන විට ඇමරිකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු කිහිපයක්ම කඩා වැටීමට ලක්ව ඇති බවයි විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ මේ හේතුවෙන් වෙනත් රටවල වූ ඇතැම් බැංකු ශාඛා වසා දැමීමටද පියවරගෙන තිබෙනවා කොවිඩ් වසංගතය සමයේ බිඳ වැටුණු ආර්ථිකය යලි යථාතත්වයට පත් කිරීම වෙනුවෙන් පොලි අනුපාතිකය දිගින් දිගටම ඉහළ දැමීමටයි එරට රජය පියවර ගත්තේ උද්දමනය පාලනය වෙනුවෙන් ගත් මෙම පියවර හමුවේ එරට ආර්ථිකය තවදුරටත් අර්බුදයකට ලක්ව ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙම තත්වය සැලකිල්ලට ගනිමින් ඇමරිකානු බැංකු පද්ධතිය මූඩිස් ශ්‍රේණිගත කිරීම වල පහත හෙලීමටද සැරසෙන බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතාවයේ සහ අකාර්යක්ෂමතාවයේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය දහසකුත් එකක් ප්‍රශ්න මැද අද අපි වැඩ වර්ජන වලටත් මුහුණ දෙමින් ඉන්නවා නේද අපේ අමාරුව ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහෙනි ලබන සතියේ හරි ඔය ඊළඟ සතියේදී හරි දැන් ඔය IMF පළමු වාරිකය කියන්නේ මතක තියාගන්න ණයක් හොඳේ ඒක ලැබෙන්නත් ඉඩ තියෙනවා ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 300ක් හරි 400ක් හරි අතර ප්‍රමාණයක් හොඳේ දැන් ඉතින් ඕක හරියට බැලුවොත් තෙල් ගෙනාවොත් තෙල් නැව් 4ක් හරි 5ක් හරි හොඳේ මේ ලැබෙන්නේ ණය
තව අවුරුදු 7-8කින් අපේ දරුවන්ගේ දරුවනුත් ගෙවිය යුතු ණයක් මේ ලැබෙන්නේ. ද හෙට අනිද්දාට පාර අයිනේ කිරිබත් වේලා රතිඤ්ඤා හැම පත්තු කරලා IMF දිනාගත්ත අපේ විරුවා රටට සිත සදනා විරුවා ඔබයි කියලා කැම්පේන් එකක් ආවොත් පුදුම වෙන්න එපා, කලබල වෙන්න එපා. ඒ තමයි ලංකාව. හොඳේ මේ අපි ගියේ 16 වෙනි වතාවට කියලා දැන් හුඟක් දිනකට මතක නැහැ. ඔව්, නිදහසින් පසු ගෙවුණු වසර 75 තුළ අපි IMF එකට 16 වතාවක් ගිහිල්ලා තියෙනවා. හැම අවස්ථාවකදීම ණය තමයි ඉල්ලලා තියෙන්නේ. ආ, ටික කාලයක් කාලා බීලා ජොලි කරලා තිබ්බට වඩා ආයේ ණය වෙලා තියෙනවා. ඇත්තටම මෙතනදී දිගින් දිගටම වෙලා තියෙන්නේ ගත්ත ණය හරි පාරේ කළමනාකරණය කරගත්තේ නැති එක. ඒකට ප්‍රධාන හේතුව දූෂණය. නැතුව මේ නීති නැතිකම නෙවෙයි. හොඳේ මේ සමස්ත මූල්‍ය අර්බුදය එක්කම බැඳිලා තියෙන්නේ පහත් දේශපාලනය. ඒ නිසා කොහෙන් ණයක් ලැබුණත් හිල් කූඩියකට වතුර පුරවන තත්ත්වයක් තමයි මේ 75 වසර තුලම දක්නට ලැබුණේ. හොඳේ දැන් ඇත්තටම අපේ රටේ දූෂණය මර්ධනය කරන්න බැරි දෙයක්ද? ඔව්, ඇත්තටම බැලූ බැල්මට මේ රටෙන් මේ පවතින දේශපාලන ක්‍රමය තුළ නම් දූෂණය ඉවත් කිරීම හිතන තරම් ලේසි පාසු නෑ. ඒකට හේතුව මොකද්ද දන්නවද? හේතුව තමයි මේ වර්තමානයේ තුළ මේ රටේ දේශපාලනයේ අත්තිවාරම, එහෙමත් නැත්නම් ෆවුන්ඩේෂන් එක, එහෙමත් නැත්නම් බේස් එක දූෂණය. ඒ කියන්නේ දූෂණය කියන අත්තිවාරම ෆවුන්ඩේෂන් එක මත තමයි රටේ දේශපාලනය ක්‍රියාත්මක වෙන්නේ. රටේ දේශපාලන නැමැති ගොඩනැගිල්ල හදලා තියෙන්නේ. ආ, රටේ පවතින දේශපාලනයේ අත්තිවාරම, එහෙම නැත්නම් ෆවුන්ඩේෂන් එක තමයි දැන් දූෂණය. ඕක තමයි ප්‍රශ්නේ. මේ දේශපාලන ක්‍රමයේ තුල මේ තාක් පාලන බලයේ හිමි වූ ප්‍රධාන පක්ෂ දෙක, එමත් නැත්නම් ඔය එකතු වෙලා ගහන සන්දාන මොනවද කළේ, මොනවද කරමින් ඉන්නේ? රටේ පාලන බලයේ හිමි කරගෙන රට පාලනය කරන බව පෙන්වමින් රටේ වස්තුව කොල්ල කනවා. මොකද්ද කරන්නේ? රටේ පාලන බලය අයිති කරගෙන රට පාලනය කරන බව පෙන්වමින්, අපිට ආදරේ බව පෙන්වමින් රටේ වස්තුව කොල්ල කනවා. තමන්ට බලය ලැබී රට බාරගත් පසු කොල්ල කෑම වළක්වන්නට නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට නීතිය ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා මේ දේශපාලන බලයගත් පක්ෂ මේ තා ක්‍රියා කරලා තියෙනවා. හරිද? ඇත්තම කිව්වොත් රට කොල්ල කනු ලැබුවේ සහ කොල්ල කනු ලබන්නේ හුදෙක්ම ආණ්ඩු බලයේ ඇති අය පමණක්ම නෙවෙයි. හොඳේ, ආණ්ඩුවට පිටස්තර තම හිතවතුන්ටත් රටේ ධනය කොල්ල කෑමට හැකිවන පරිදි දූෂණ අත්තිවාරම මත තමයි ඒ උන්දලගේ දේශපාලනය ඉදි කරලා තියෙන්නේ. රට තුළ නීතියේ පාලනයේ නැතිකම නිසා දූෂණවල යෙදෙන්නන්ට රට මංකොල්ලකන්ට හොරුන්ට දඬුවම් නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ නීතියේ ආධිපත්‍යයද දේශපාලනයට යට කරගෙන තිබෙනවා. ඊට හොඳම උදාහරණේ ඇමරිකානු ජනාධිපතිටවත් නැති මෙරට ජනාධිපති සතු විධායක බලය. ඇමරිකාවේ ජනාධිපති ගන්න ඕනම තීරණයක් හෝ ක්‍රියාමාර්ගයක් අවලංගු කිරීමේ බලය ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙනවා. ඒත් අපේ රටේ නේද, ජනාධිපතිවරට ඉහලින් නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. ජනාධිපතිගේ හිසට ඉහලින් කපුටෙකුටවත් පියාඹන්න බෑ නේද? දැන් අපේ රටේ ජනාධිපතිවරයා පක්ෂයක නායකයෙක්නේ. ඔහුට හෝ ඇයට තම බලය පවත්වාගෙන යන්නට නම් තම කණ්ඩායම සතුටු කළ යුතුයි. තේරන සිංහලෙන් කියනවා නම් ජනාධිපතිට ඊළඟ වතාවේ ජයගන්න තම කණ්ඩායමේ සහය අවශ්‍යයි. ඒ කියන්නේ ඊළඟ ජනාධිපතිවරණයේ ජයගන්නට නම් තම කණ්ඩායමේ සහය සඳහා විවිධ දේවල් දෙන්න වෙනවා නේද? ඇත්තම කිව්වොත් මේ නිසා ජනපති තමන්ට හිමි මුක්තියේ බලය, රැකවරණේ එයාගේ කණ්ඩායමටත් දෙනවා. හරිද? ඊට හොඳම උදාහරණය 1977න් පසු අද දක්වා පැවති ආණ්ඩුවල බලය තිබියදී තම කණ්ඩායමේ හෝ ඉන් පිටස්තර හිතවතෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන එකදු පැමිණිල්ලක්වත් අවසානයේ දක්වා තර්කානුකූලව ගෙන ගොස් නැත. ලංකාවේ මේ 1977න් පසු දූෂණ වංචා ඉතිහාසයේ බැලුවහම නීතියට උඩින් ජනපතිට ඇති මුක්තිය තමන්ගේ නඩේ උන්දලටත්, තමන්ගේ රැහේ ඉන්න හොරුන්ටත් දීලා තියෙනවා. හොඳේ, ඒ කියන්නේ ජනපති මුක්තිය ජනපති වන තමන්ට පමණක් නෙමෙයි, තමන්ගේ රැහේ හිතවතුන්ටත් ලබා දීපු අවස්ථා එමටයි. ඇත්තටම මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදලා තියෙන්නෙම සියලු බලතල, සකල විද බලතල ජනපති කියන තනි මිනිහෙකු වටා කේන්ද්‍ර වන ආකාරයට. ඇත්තටම ජනපති සතු බලය නැවත ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ 3-2කටවත් බෑ.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකට අමතරව ජනමත විචාරණයකුත් ඕනේ. ජනමත විචාරණයකුත් ඕනේ. හොඳේ ජනපතිගේ බලතල අයින් කරන්න. දැන් ජනමත විචාරණයේ තියන්න පුළුවන් බලය කාගේ අතේ දන්නවත් තියෙන්නේ? ඒක තියෙන්නේ ජනපති අතේ නේද? දැන් තේරෙනවද විධායක ජනාධිපති ක්‍රමයේ නීතියට යටත් කරන්නේ නැති තාක් මේ රටෙන් දූෂණය නතර කරන්න බැරි බව? ඔව්. ඒ සඳහා ඇත්තටම ජනතාවාදී නව විවස්ථාවක් මේ ජනපති සතු අතිශය භයානක බලතල සංශෝධනය කරන විවස්ථාවක් අවශ්‍යයි. නැත්නම් ජනපතිගේ මුක්තිය ඔහු තම පක්ෂයේසෙම තම හිතවතුන්ගේ දූෂණ වහන්ට අනිවාර්යයෙන්ම ඉදිරියේදීත් අනාගතයේදීත් යොදා ගන්නවා ඇති. IMF එකෙන් ඩොලර් බිලියන 2.9 නෙමෙයි ඩොලර් බිලියන 100ක් ලැබුණත් ඇත්තම කිව්වොත් මේ හිල් කූඩේට වතුර පුරවලා කවදාවත් පුරවන්න බැරි බව මතක් කරනවා. Anugrahaya. Give your international career a boost by being globally recognized right here at IIHS. Reserve your seat today. Call us on 0114-65-1144. Standard Paints. Jeevithe siyum tan vivitha varnen sarasannata. Tatven usas ihalama tinta. අවුරුදු වාසි සමගින් 140ක් දක්වා වාට්ටම් මනම් පෙරි බාත්වයා ගාල්ල මාතර මිද්දෙනිය යටි අන්තට මහවිල වෙද මහත්තයට පින් සිද්ධ වෙන්න මට දැන් කිරිපණිකා හැකි අසට මට දැන් දියවැඩිය රෝගේ සුවයිනි දරුවනේ යටි අන්තට මහවිල වෙදදරු සෙනරත් ජයසූරිය බණ්ඩාර දියවැඩියාව නිට්ටාවට සුව කරා තව වෙන කුයින් කියුටි පැටියට සනීපට ඩාලි බට්ලර් වෙතින් සියලු සන්ධි රෝග සන්ධි අභ්‍යන්තරයෙන් සුව කරන විශ්මිත හෙලෝසුව දීකායු ජොයින්ට් හීලර් ප්ලස්. එම පොතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. යලි තමු යමු දහවල් 12ට මධ්‍යහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායී දිනයක්.